ගෙවුණු දවසේ උණුසුම් මපුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම වෙනුරි ගිනලිය මලි මවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනතා සහන රැගත් අයවැය පාර්ලිමේන්තු වෙත රණවිරු සැමරුම් වසරක් කෝටි 7හමාරක කොකේන් කටුනායක දී අත්අඩංගුවට व्यवसाय खत्त श्रीलंका वा गोडनगन जनता वट शक्ति हा दुपतुंट रेकवरने देन आयवय अद पार्लमेंतु वट इदिरिपत केरुना राज्य सेवकयांट रुपयाल 2500ක දීමනාවක් සහ සෑම පාසල් දරුවෙකුටම නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම ඇතුළු යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් මෙවර ඉදිරිපත් කෙරුණේ නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැයයි. වත්මන් රජයේ 5 වන අයවැයමයයි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු දෙකට පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී කතානායකවරයාගේ ආරාධනාවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා ලෙසයි. අද දින න්‍යායපත්‍ය විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2019 දෙවැනි වර කිවීම ගරු මුදල් අමාත්‍යතුමා 2019 සඳහා අයවැය මෙම සභාවට ඉදිරිපත් කිරීමට මට අද අවස්ථාව ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. අයවැය කතාව සිදු කරමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මෙවර අයවැයෙන් සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කර ඇති බවයි. ඒ අනුව සෑම පාසල් සිසුවෙකුටම කිරි වීදුරුවක් බැගින් ලබා දීමට යෝජනා කරනවා. ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිලේ කිරි වීදුරුවක් රටේ සියලුම ග්‍රාමීය පාසල්වලට ළමුන්ට අපි ලබා දෙනවා. ගම්පෙරළිය වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එහිදී එක් මැතිවරණ කොටාසයක් සඳහා රුපියල් මිලියන 200ක්ව පැවති මුදල රුපියල් මිලියන 300 දක්වා වෙන් කෙරෙනවා. ආගමික මධ්‍යස්ථාන සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ 5ක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කෙරෙනවා. එන්ටර්ප්‍රයිස් ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසර තුලද අරමුදල් වෙන් කෙරෙනවා. ඒ සඳහා ණය අරමුදලක් පිහිටුවන අතර ඊට රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙනවා. එන්ටර්ප්‍රයිස් ණය ලබා දීමේදී ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා හැදෑරූ තරුණයින් සඳහා ප්‍රමුඛතාව ලබා දීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතයි. එන්ටර්ප්‍රයිස් ණය ලබා නොදෙන නිලධාරීන් පිළිබඳ පැමිණිලි කිරීමට 19:25 ශනික ඇමතුම් සේවාව තවදුරටත් ක්‍රියාත්මකයි. කුඩා ට්‍රක් ප්‍රතිමත පනවා ඇති නිෂ්පාදන බදු අඩු කිරීමට කටයුතු කරනවා. ආදර්ශ කෘෂි උද්‍යාන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට රුපියල් මිලියන 250ක් වැය කරනවා. පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නව ගබඩා පහසුකම් ඇති කරනවා. රබර් වගාව දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ අවශ්‍ය පරිවර්ෂණ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පොල්ලාශ්‍රිත නිෂ්පාදන සඳහා වන බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ යලි සලකා බැලෙනු ඇති. කුරුඳු නිෂ්පාදනද දිරිගැන් වෙනවා. කුරුඳු තලන්නන්ගේ හිගය මගහැරවීම සඳහා බලපිටියේ සහ කොස්ගොඩ පිහිටුවා ඇති එම පුහුණු කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු තවදුරටත් පුළුල් කිරීමට රුපියල් මිලියන 75ක් වෙන් කෙරුණා. වතුකම්කරු වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. තේ මණ්ඩලයේ සමග සාකච්ඡා කර ඊට කඩිනම් විසඳුම් ලබා දෙන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රධාන වාරිමාර්ග 7ක සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 240ක්. ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් සංවර්ධනය කෙරෙන අතර පේදුරු තුඩුවේ සහ පේසාලේ යන ප්‍රදේශවල නව ධීවර වරායන් ඉදි කෙරෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2300ක් වැය කිරීමට යෝජිතයි. යුරෝපයට සිදු කරන මත්ස්‍ය අපනයනය 14%කින් ඉහළ නංවා ගැනීම මෙමගින් අපේක්ෂිතයි. 2020 වන විට වැසිකිළි නොමැති සියලුම නිවාසවලට වැසිකිළි ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමටයි යෝජනා කෙරුණේ. එසේම සෑම ප්‍රධාන බස් නැවතුම් පොලකම සහ දුම්රිය පොලකම මෙවසර තුල නවීන වැසිකිළි පහසුකම් ලබා දීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. අද ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවක් ඉන්නවා තමන්ගේ ගෙවල් වල සාමාන්‍ය වැසිකිළි පහසුකම්වත් නැති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට අධික ප්‍රමාණයකට වැසිකිළි පහසුකම් නැහැ. මේ වසර අවසන් වෙනකොට මේ ලංකාවේ කිසිම තැනක වැසිකිළි නැති ගයක් නොතිබෙන්න මම මේ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කරනවා. නංගුමු ලංකා වැඩසටහන යටතේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නැංවීමට රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
සේවකයන් 250කට වැඩි ආයතනවල දිවා සුරකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත්. පෞද්ගලික අංශයද මේ සඳහා දිරිමත් කෙරෙනවා. මාස 3ක අනිවාර්ය ප්‍රසූත නිවාඩු අනුමත කරන අතර ඒ සඳහා පෞද්ගලික අංශයද දිරිමත් කිරීමටයි අමාත්‍යවරයා යෝජනා කළේ. කාන්තා දායකත්වයේ සක්‍රීය ලෙස ආර්ථිකයට යොමු කිරීමේ අරමුණින් ඔවුන්ට පහසු වේලාවක රාජකාරී කිරීමට හැකි පරිදි කම්කරු පනත සංශෝධනය කරනවා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය තවදුරටත් ශක්තිමත් කරනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට මෙතෙක් ලබා දුන් රුපියල් 3000 දීමනාව 5000 දක්වා ඉහළ නැංවෙනවා. මත්ව දුරට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා උද්‍යාන දෙකක් වීරවිල පිහිටුවීමට යෝජිතයි. වැඩිහිටියන් රැක බලා ගැනීමට අදාළ ආයෝජන වැඩි කිරීම සඳහා ණය පහසුකම් වැඩි කරනවා. ආබාධ සහිත වුවන් සඳහා වන දීමනාව රුපියල් 2000 සිට 5000 දක්වා වැඩි කිරීමට යෝජිතයි. නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අයට මාසකට ලබා දෙන මුදල වැඩි කරන අතර ලබා දෙන සංඛ්‍යාව 5000කින් වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. මද්රව්‍ය වලට ඇබ්බැහි වුවන් පළදායී කාර්යයන්ට යොමු කරමින් ඔවුන් සඳහා ගොවිපළ පිහිටුවීමට කටයුතු කරනු ඇති. ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනු ඇති. උතුරු නැගෙනහිර ගඩොලින් ඉදිකරන නිවාස 15000ක් සඳහා තවත් රුපියල් මිලියන 5500ක අමතර මුදලක් ලබා දීමටද කටයුතු කරනවා. අවදාමට ලක් වී ඇති නාගරික ග්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳ අපි අවධානය විශේෂ අවධානය යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සහ ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්න අතර 2019 වර්ෂයේදී අපි රුපියල් මිලියන 24000ක් වෙන් වෙලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවන්හි නිරත වන අයට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 10ක ණය මුදලක් ලබා දීමට මෙවර අයවැයෙන් යෝජිතයි. දැනුමින් මෙහෙවන කුසලතා පිරි සමාජයක් උදෙසා සෑම දරුවෙකුටම විද්‍යාගාර හා පන්ති කාමර පහසුකම් සැලසීම මෙන්ම ගුරු නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 32000ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත්වන සිසුන්ට ලොව හොඳම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට උපකාරී වන අරමුදලක් ආරම්භ කරනු ඇති. මෙම වසරේදී සිසුන් 14 දෙනෙකුගෙන් ඒ ඇරඹෙන අතර 2020 වසරේදී සිසුන් 28 දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දීමටයි යෝජනා වී ඇත්තේ. පෙරපාසල් නියාමනයට හා පාලනයට නෛතික රාමුවක් සැකසෙන අතර රජයේ ලියාපදිංචි පෙරපාසල් සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් සහන සැලසීමද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත්. රුහුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයක් ආරම්භ කරන අතර පිළිකා රෝග පරීක්ෂණ ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂණය සඳහා හෙද පුහුණු පාඨමාලා දිරිගැන්වීමට යෝජිතයි. පුහුණුව ලබන අයෙකුට රුපියල් 10000 බැගින් වසර දෙකක් සඳහා දීමනාවක් ලබා දීමටද රජය සැලසුම් කර තිබෙනවා. නව සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 24750ක්. එය පෙරවසරට වඩා 38% වැඩිවීමක්. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 600ක්. දිවයින පුරා රෝහල් 45ක රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ආරම්භ කෙරෙන අතර නිවසේදීම රුධිර කාන්දුකරණයට අවශ්‍ය උපකරණ නොමිලේ ලබා දීමද මෙවර අයවැය යෝජනා අතර වනවා. ජලවේදිකා පාලන ව්‍යාපෘතිය පුළුල් කෙරෙනු ඇති. ආයාලේ යන සුනකයන් වන්දය කරන සඳහා සම්පූර්ණ වන්දය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. මේකයි මම කියන්නේ, මේක ඡන්ද අයවැයක් නෙමෙයි, අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. ක්‍රීඩා ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් රුපියල් මිලියන 3800ක මුදලක් වෙන් කෙරෙන අතර ජාතික ඔලිම්පික් කරමුදල තර කිරීමටද නියමිතයි. නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ තවත් නිවාස ඒකක 5000ක් ඉදි කෙරෙන අතර ඒ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 8000ක්. සුඛිත පුරවර සංවර්ධන වැඩසටහනට තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් හිමි නොවන සිසුන්ට මයි ෆියුචර් නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි. පොලි රහිතව රුපියල් මිලියන 1.1ක මුදලක් ඒ යටතේ ලබා ගැනීමට හැකිවන අතර ණය ගෙවීමේ කාලය අවුරුදු 12ක් ලෙසයි යෝජනා වී ඇත්තේ. දෙමළ මාධ්‍ය ගුරුවරුන් පුහුණුව සඳහාද රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා වී තිබෙනවා. යාපනය පැරණි නගර සභාව ප්‍රතිසංස්කරණයට වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 700ක්. බෝගම්බර බන්ධනාගාරය පොදු ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමටයි යෝජනා වී ඇත්තේ. සහසර බස් නවීකරණ යෝජනා ක්‍රමයට ප්‍රමුඛතාව ලබා දෙන අතර සුඛෝපභෝගී බස් රථ දහසක් ලබා දෙන අතර එහි පොලියෙන් 75%ක් රජය ලබා දෙනු ඇති. මාලඹේ හා කොළඹ කොටුව අතර ආරම්භ කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සේවාව සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කිරීමට යෝජනා වී තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධියර අවසන් කර තුන්වන අධියරේ ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතයි. රන්මාවත් වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති මුදල රුපියල් බිලියන 10ක්. රජයේ සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් ජූලි මාස පළමුවනදා සිට ලබා දීමට නියමිතයි. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 40ක් බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ. මේ වෙනකොටත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 100%ට 107%කින් වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ඒ වැඩිවීම ලබා දෙන්න තවත් රුපියල් බිලියන 40ක් අපි වෙන් කළා තියෙනවා. ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රාජ්‍ය සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙන අතර එමගින් විශ්‍රාමිකයින් 580000කට සෙත සැලසෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමද අයවැය යෝජනාවලට ඇතුළත්. තවත් පවුල් 600000කට සමෘද්ධි දීමනාව අතිරේක වශයෙන් ලබා දීමට රුපියල් මිලියන 10000ක් වෙන් කිරීමට යෝජිතයි. හරිත උද්‍යාන 40ක් මෙම වසරේ ඉදිකෙරෙන අතර කොළඹ නගර අලංකරණයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000ක්. ආපදාවලින් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති මුදල රුපියල් මිලියන 20000ක්. ගම්පෙරළිය ව්‍යාපෘතියේ යටතේ ආගමික සිද්ධාස්ථාන සංවර්ධනය කෙරෙන අතර එක් සිද්ධාස්ථානයක් වෙනුවෙන් ලබා දීමට යෝජිත මුදල රුපියල් ලක්ෂ 10ක්. ජාතික කලාභවන නවීකරණය කිරීම හා මන්නාරම මඩු දේවස්ථානය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කිරීමද අයවැය යෝජනා අතර වෙනවා. युद्ध हमुदावट लबादेन कमांडो दीमनाव गुआन्हा नाविक हमुदावलेट दे लबादीमट योजना भी एती अतर देनेट लबादेन दहसे दीमनाव पंदहस दाक्वा वेडिकेरेनु एती कुली दीमनाव सेयेट सेयेकिन वेडिकेरीमटात निलेंदूं पवात्वागने आमे दीमनाव रुपियाल देसिय पनहे सिट हाय सेये दाक्वा वेडिकेरीमटात नियमिताई अद मध्यम रात्रे सिट मोटरत वाहन निष्पादन बदु संशोधने केरेनु एती වාහන ආනයනයේදී 100%ක තැන්පතු මුදල ඉවත් කිරීමටද තීරණය වී තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමටද මෙවර අයවැය යෝජනා අතර වෙනවා. දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වෙනුවෙන් වූ බද්ද සංශෝධනය කිරීමද අයවැය යෝජනාවලට ඇතුළත්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. කාර්යබහුල වේලාවන්හිදී අධිවේගී මාර්ග භාවිතයේදී අයකරන මුදල රුපියල් 100කින් වැඩි කෙරෙනු ඇති. කැසිනෝ බලපත්‍ර සඳහා වූ රුපියල් මිලියන 200ක මුදල රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමටත් ඇතුළු වීමේ ගාස්තු වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා. අද ඉදිරිපත් කළ අයවැය බොහෝ මැති ඇමතිවරුන්ගේ ඇගීම ලක්කෝ බව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට අයවැය තොරතුරුගෙන අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර පවසනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් මේ අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. දේශපාලන සමාජ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත්තු දුප්පතුන්ට ශක්තිය ජනතාවට රැකවරණයේ තේමාව කරගත්තු 2019 මුදල් පරිශ්‍රය සඳහා වූ අයවැය යෝජනාව අද දවසේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු සහන රැසක්ම ලැබුණු අයවැයක් විදිහට මෙවර අයවැය යෝජනාව අපිට හඳුන්වන්නට පුළුවන්. සමාජ වෙළඳපොළ තුල විශේෂයෙන්ම සහනාධාර ලබා දීම සහ තරුණ විරැකියාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ අයවැය ඉලක්ක කරලා වැඩ කරලා තියෙනවා. සුබ සාධන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. අනිත් ඒවා හොඳ යෝජනාවලියක් ගෙනත් දෙන මේ අයවැයලික. විශාල සහන රසක් දීපු අයවැයක් හැටියට තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ඉතාම ශක්තිමත් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන් අයවැයක්. මේ වැඩිහිටියන්ගේ දීමනාව පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. නමුත් මේක නිකම්ම නිකං වැඩක් කරන්නේ නැති ලොකු කතාවක් විතරයි කියන එක තමයි මට පේන්නේ. අපේ ජාතික ආර්ථිකයට වැරදිලා තිබුණු බොහෝ රෝගවලට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා දුන්නා හා සමාන සාර්ථක අයවැයක් මුදල් නැමැත්තුමා ලබා දීලා තිබෙනවා. ආදායම් වගේ දෙගුණයක් වියදම් කරන්න පුළුවන් අයවැයක් කොහොමද ජනතාවට සහන දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. බදුබරින් පීඩණයට පත් වෙච්ච අය සහන ඇත්තෙම නැහැ. දීලා තියෙනවා සොත්තන් ගානක්. මේ අයවැයෙන් මම දකින්නේ ගමේ ආර්ථික දියුණු කරන කුඩි කෙනා නැගිටවන ආර්ථිකෙන් තමට නැගිටින හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. ඒක තුලින් ආයෝජන ඇති වෙනවා. ගම්මාන නිෂ්පාදන ගම්මාන ඇති වෙනවා. තමන්ට අත නැගිටින්න පුළුවන් සමාජයක අයවැයක් විදියට මම සලකන්නේ. වාහකීමෙන් කරපු අයවැය ඡන්ද වාසිය නිසා ඒ වගේ සහන මම
හැම තැනක්ම ටච් කරලා තිබ්බා නරක නැහැ වරදක් කියන්නේ නැහැ ඇත්තරම හැබැයි එකක් තියෙනවා මේ අයවැය ක්‍රියාත්මක කරන්න නම් සල්ලි අච්චු ගහන්න ඕන මම හිතන්නේ මේ අයවැය සුබ සාධනයත් ඒ වගේම සංවර්ධනයත් බොහොම සමබරව කටයුතු කරපු අයවැයක් නෑ මේ අයවැය සහන ගණනාවක් තියලා තියෙන අපිට සාර්ථක සහ සතුටෙන් රටේ ජනතාවට සහන දුන්න අයවැයක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා විශ්‍රාම වැටුපුත් වැඩි කළා රජයේ අනිකුත් සංවර්ධන කටයුතු ඇදගෙන සමබර අයවැයක් ඉදිරිපත් කළ තියෙන ගැන අපි සතුටු වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය ජනතාවාදී අයවැයක් බව ජනතාව පවසනවා සියලු ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි එය ඉදිරිපත් කර ඇති බවයි ජනතාව වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා රජයේ ඇතුලේ ජීවත් වෙන සියලුම ජන කොටස් වලට සුභවාදී අයවැයක් මෙවර මුදල් අමාත්‍ය මංගල සමරවේගිර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන එක සතුටින් කියන්න කැමතියි මෙවර අයවැය ඉතා හොඳ අයවැයක් රටේ කොච්චර උද්දමන තිබුණත් මං හිතන්නේ ජනතාවට සහන දෙන්න මේ අයවැයෙන් සාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව දෙස බලලා තියෙන බව පැහැදිලි මෙම අයවැය සමස්ත ශ්‍රී ලංකාවම තුරුණය කරලා සකස් කරපු අයවැයක් වශයෙන් මම දකින්නේ මේ රටේ තියෙන සෑම අස්සක් මුල්ලක් නැර සෑම ව්‍යාපෘතියක් සඳහාම අවධානය යොමු කරලා තියෙනවා එම නිසා මෙම අයවැය සාමාන්‍ය ජනතාවගේ අයවැයක් වශයෙන් අපි දකිනවා 2019 අයවැය මම හිතනවා මේ රටට ගෙනාපු හොඳම අයවැය කියලා සියලුම ශේෂ්ත්‍රයන්ට ආවරණ වෙන පරිදි මේ අයවැය හොඳ අයවැයක් බවට පරිවර්තනය වෙලා තිනවා මහ ජනතාවට විශාල සහන රහසක් සපයපු අයවැයක් හැටියටයි අපි දකින්නේ ජනතාවාදී මේ අයවැයට අපි රජයට ජනතාව හැටියට ඉමහත්ම ප්‍රසාදය පළ කර සිටිනවා රණවිරු විජයග්‍රහණයේ දසවස් පූර්ණිය නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයටපත් කෙරේ. එල්ටීටී ත්‍රස්තවාදීන් මාතෘභූමිය මුළුමනින්ම නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයේ දසවසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයටපත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත පියවරගෙන තිබෙනවා. දේශයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපෙදු අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර්ය පුද කිරීම හා අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක වනවා. මෙම වසරේදී රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම මත රණවිරු සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා. එම සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් හා ඊට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලේනකේ මහතා එය පළඳවීම සිදු කළා. පසුගිය වසරේ රණවිරු කොඩි අලවියේ ආදායම පළත් ආණ්ඩුකාරවරුන් නිල වශයෙන් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු වුණා. ඉන් අනතුරුව මෙම වසරේ රණවිරු කොඩි පළත් ආණ්ඩුකාරවරුන් වෙත බහර කිරීම සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජුන් ගැන පමණක් ලියවුණු යුද ඉතිහාසයක රජුන්ගේ නම් සෙල් ලිපිවල ලියවෙනු පිණිස ස්වකීය ඇස් ඉස් මස්ලේ අමුදරුවන් නොතකා වර්ණයේද ජාතියේද ජන්මේද පසෙකලා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන ප්‍රාර්ථනය වූ සාමය මුදුන්පත් කරන අදිටනින් යුද වැදුණු සෙන්පතියන් පිරුවේ නාමයකින් අදටත් අර්ථකථනයක් දිය නොහැකි පාරමිතාවකි එකී ශ්‍රී ලාංකීය රණවිරුවන් පිරු මානුෂීය පාරමිතාවට හිස නමා ෘතගුණ දක්වන වස් 2019 වසර රණවිරු සැමරුම් වසර ලෙස ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රකාශයට පත් කරමි. මේ අතර බතරමුල්ල සුහුරුපායේ පිහිටි නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි මහජන දිනයට එක්වමින් දුක්ගෙනවිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් හමු වුණා. උසස් වීම ස්ථාන මාරු වීම ඇතුළු ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් මෙසේ අමාත්‍යාංශයට පැමිණ සිටියා. ඔවුන්ගේ දුක්ගෙන විලිවලට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා එම පිරිස සමග සුහද කතා බහකට නිරත වුණා. අනතුරුව කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් වූ ජනාධිපතිතුමා පොලිස් සේවයේ සියලු නිලධාරීන්ට තෘප්තිමත් මනසින් යුතුව රාජකාරී ඉටු කිරීමට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවරෙන් පියවර කටයුතු කළ යුතු බවට උපදෙස් ලබා දුන්නා.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට තවදුරටත් සහාය ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 7ක මුදලක් ලබා දීමට නෝර්වේජියානු රජය තීරණය කර තිබෙනවා. ඒ බව නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අග්‍රාමාත්‍ය රණි වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළා. නෝර්වේජියානු රාජ්‍ය ලේකම් මේරි ඇන් හාගන් මහත්මිය හා අග්‍රාමාත්‍ය රණි වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹදී පැවැත්තුණා. එහිදී නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට තම සහය තවදුරටත් ලබා දෙන බවයි. ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මකයි. බිම් බෝම්බ තිබූ සමස්ත භූමියෙන් 94%ක බිම් බෝම්බ ඉවත් කිරීම පසුගිය වසර වන විට අවසන් කර තිබුණා. මෙරට ප්‍රතිසංධාන වැඩපිළිවෙලේ එක් කොටසක් ලෙස බිම් බෝම්බ ඉවත් කිරීම සැලකිනවා. යලි පදිංචි කිරීම සිදු කිරීමේදී මෙම වැඩපිළිවෙල බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට නෝර්වේ රජයේ දැවැන්ත සහයක් ලබා දෙනවා. මෙග්හා හාලෝ ට්‍රස්ට් එක සංවිධාන නෝර්වේ රාජ්‍යයේ අනුග්‍රහය මත මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට එක්ව සිටිනවා. පසුගිය නොවැම්බර් මාසයේදී ඇරවුල ප්‍රදේශයෙන් කොල්ලකෑ රුපියල් කෝටි 500ක් පමණ වටිනා දියමන්තිය පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. අත්නගොඩගත් කැලුම් ඉන්දිකෙහිවත් කැවුමා නැමැති සැකරු හෙලිකර තොරතුරු මත ඒ සොයාගත් බව පොලිසිය පවසන්නේ. සොරාගත් දියමන්තිය පිළිබඳ පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ කළ දීර්ඝ විමර්ශනවලින් පසු කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා නැමැත්තා කිරිබත්ගොඩදී අත්නගොඩට ගැනුණා. ඔහු මාකන්දුරේ මදුෂ් නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙක් බවයි පොලිසිය පවසන්නේ. කැවුමා කියන මේ සැකකරු අත්අඩංගුවටගෙන සිදු කරන ලද විමර්ශනවලදී දියමන්තිය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වෙනවා. මොහු ආරක්ෂිතව සැඟවී සිටීම සඳහා පානදුර ප්‍රදේශයේ තවත් නිවසක් කුලියටගෙන තිබුණා. නිලධාරීන් සැකකරුත් සමග ගොස් නිවසේ තිබූ අල්මාරියක් පරීක්ෂාවට ලක් කරනවා. ඒ අල්මාරියේ සංගවා තිබියදී මේ කොල්ලකන ලද දියමන්තිය සොයා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඊට අමතරව එම නිවසේ තිබිලා සොයා ගන්නවා ජංගම දුරකථන 126ක්. ඒ වගේම පවුම් 40ක රන් ආභරණ සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වෙනවා. ඉන් අනතුරුව මොහු ආරක්ෂිතව සැඟවී සිටීම සඳහා කුලියට aran තිබුණු අනෙක් නිවස කටුබැද්ද ඒ නිවසත් පරීක්ෂාවට ලක් කරනවා මේ සැකකරුත් සමග ගොස් එම නිවස තුල තිබිලා සොයා ගන්නවා විවිධ වර්ගයේ සජීව පතුරම් 647ක් ජීව අත්බෝම්බ එකක් අත්විලංගු තුනක් ඒ වගේම යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැනීමට හැකි වෙනවා. සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මොහුගේ පිටිගල පිහිටි නිවස සහ ඒ ඉඩම පරීක්ෂාවට ලක් කරනවා. එම නිවස පිටිපස ඉඩමේ වළ දමා තිබියදී මුදල් රුපියල් ලක්ෂ 150 කෝටි එකහමාරක මුදලක් සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ මුදල් මාකඳුරේ මදූෂ් විසින් මේ පුද්ගලයාට එවන ලද මුදල් බවටත් විමර්ශනයේදී මේ වෙද්දී අනාවරණය වෙලා තිබෙනවා. බ්‍රසීලයේ සිට මෙරටට රගින් ආ කොකේන් කිලෝග්‍රෑම් 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවටගෙන තිබෙනවා. AI 281 දරන ගුවන් යානින් පැමිණි මෙම සැකකරුගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස මෙම මන්ත්‍රවේ තොගේ සංගවා තිබුණා. එහි වටිනාකම රුපියල් කෝටි 7000ක් වෙන බවයි රේකු නිලතරින් සඳහන් කළේ. අත්අඩංගුවටගත් මන්ත්‍රවේ තොගේ සහ සැකකරු සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද මේ අත්අඩංගුවට ගැනීම සිදු කළේ මෙම කොකේන් නම් මද්‍රව්‍ය තවත් රබ මිශ්‍රණයක් සමග මිශ්‍ර කරලා සීතයක් වශයෙන් හදලා තමන්ගේ ගමන් මල්ලේ පතුලේ සංගවාගෙන තමයි මේ රැගෙන ආවේ. අදාළ පුද්ගලයාත් බ්‍රසීල් රටේ සිට ඉතියෝපියාවට පැමිණේ. ඒ වගේම නිව් දෙල්හිය හරහා ඇවිල්ලා තමයි ලංකාවට පැමිණ තියෙන්නේ. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මියද මෙම වැට්ලිම් සිදු කරන අවස්ථාවට එක්ව සිටියා. පොත්ලිඹ මදුරන් කුලියේ වේලාසී රජයේ පාසලේ කටුමැටි ගොඩනැගිල්ල පිළිබඳ පුවතක් අප ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පසුගියදා ප්‍රචාරය කරනවා. මේ පුවත සම්බන්ධයෙන් සංවේදී වූ බොහෝ දෙනෙකු එම විදුහල්ට ස්ථිර ගොඩනැගිල්ලක් සාදා දීම සඳහා සහාය පළ කළා. පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව ඉදිකිරීම් ආරම්භ කරන ගොඩනැගිල්ල මෙවන විට අවසන් අදියරේ පවතිනවා. ඒ තවත් නොබෝ දිනකින් සිසු අයිතියට පත් කළ හැකි බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ගොඩනැගිල්ල ඉදිකිරීම් සිදු කරන ආකාරය පරිත්‍යාගශීලීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර මදුරන් කුලයේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකරන නිවසද වහල මට්ටම දක්වා ඉදිකර අවසන් වී තිබෙනවා. ITN සමාජ සත්කාරයක් ලෙසයි එම නිවසද ඉදිකරන්නේ.
නිවසෙ ඉදිකිරීම් කටයුතුද පරිත්‍යාගශීලීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. නිවසෙ ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිත්‍යාගශීලියෙකු. දිලිඳු පවුල අපි ගයක් හදනවා. ඒ දැන් සෑහෙන වැඩ කොටසක් අවසන් වෙලා තියෙන්නේ. සිංහල අවුරුදු වලට පෙර ඒ නිවස සම්පූර්ණ කළා. ඒ ඇයට ඒ නිවහනේ ඉඳලා අලුත් අවුරුදු කන්න උන්ට අපි සලස්වනවා. ඒක තමයි අපේ සතුට. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන එයා ටැටූ 2019 ප්‍රදර්ශනය සහ සැණකෙළිය හෙටින් අවසන් වෙනවා. එයා ටැටූ 2019 ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ පසුකී තෙවනදායි. ඒ ගුවන් හමුදා සමාජිකින්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් උතුරු මැද පළාතේ ජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ දිනවල හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු භූමියට පැමිණියා. ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමටයි නියමිතව තිබෙන්නේ. එය නැරඹීම සඳහා නුමිලේ අවස්ථාව සලසා තිබෙනවා. ගුවන් යාන හා පැරෂුට් සංදර්ශන, ගොඩබිම් සටන් සංදර්ශන හා සරඹ සංදර්ශනද මීට ඇතුළත්. ප්‍රදර්ශනය පසරු දෙකේ සිට රාත්‍රී 12 දක්වා පැවැත්වෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk